ඊයේ IMF සාකච්ඡා අවසන් වුණා මූලික ප්‍රගති සමාලෝචන සාකච්ඡාව උන් ඒ සඳහා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අමුතුමනි අපිට කියන්න දැන් මේ දෙවනි වාරිකයේ සම්බන්ධව නිශ්චිත නිගමනයක් නිශ්චිත තීරණයක් ඔවුන් ලබා දුන්නේ නැහැ මේ සාකච්ඡාවලින් අනතුරු. මේක මේ ඔවුන් කළ මාධ්‍ය ප්‍රකාශය මේ රටේ ආර්ථිකයේ උන්නතිය ගැන හිතන හැම කෙනාටම ඉතාමත් වැදගත්. ඔවුන් වැදගත් කරුණු රාශියක් පෙන්ලා දීලා තිබුණා. එකක් තමයි විශේෂයෙන්ම අපි මේ මුණ දුන් අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන් ප්‍රශංසාව හිමි කර දීලා තිබුණා. ඒ වගේම පැහැදිලිව කියලා තිබුණා අපි මේ ප්‍රශස්ත ආර්ථික ගමනක මේ එළඹිලා තියෙනවා. නමුත් තවදුරටත් අපි මේ ගමන ස්ථාවර කරගැනීමේ කරුණු රැසක් අපි සම්පූර්ණ කරගත යුතුයි කියලා. ඉතින් ඒක ඉතාම වැදගත්. ඒකෙන් පැහැදිලි වෙන්නේ අපි වැටුණු ගැඹුරු ආර්ථික ආගාධයේ තරම. මොකද අපි දකිනවා අවුරුද්දක වාගේ කාර්යයක් තුළ බැලුවොත් අපිට පෙනෙනවා මේ ප්‍රායෝගිකව බැලුවත් සංඛ්‍යාත්මකව බැලුවත් අපි යම්කිසි ප්‍රගමනයක් තියෙනවා. එකක් තමයි ජනතාව මුණ දීලා තිබුණු ආර්ථිකමය ගැටලු අවුරුද්දකට ඉස්සෙල්ලා. අනිත් කාරණාව මේ සංඛ්‍යාත්මකව. නමුත් මේ ගැඹුරු අලෙන් උඩට ඒම සඳහා අපිට විශාල අභියෝග රාශියක් තව තිබෙන බව මේ කරුණුත් එක්ක ඉතාමත්ම මේ පැහැදිලි වෙනවා. මොකද දැන් අපිට කියන්න දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය ආරම්භවල ලබා දුන්නු ඉලක්ක මොන ආකාරයෙන්ද මේ ආණ්ඩුව සපුරලා තියෙන්නේ ඒකත් එක්ක මේකේ ඉදිරි ගමන් මාර්ගය කොහොමද? ඔය ඇත්තම මේ වැදගත්ම දේ අපි දැන් බදු ආදායම ගන්න අපි පසුගිය වර්ෂයත් එක්ක සාපේක්ෂව යම් පැහැදිලි ප්‍රගමනයක් තියෙන බව පිළි අරන් තියෙනවා. නමුත් තවදුරටත් අපි මේක වර්ධනය කරගත යුතුයි. හැබැයි අපිට විශේෂයෙන්ම මේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත් සංකෝචනය වූ ආර්ථිකයක. ඒ වගේම පැහැදිලිවම ඉතාම අසීරුවට පත්වුණු ජනතාවක් ව්‍යාපාරික ප්‍රජාවක් සමග තමයි මේ කටයුතු අපිට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා රජයේ උපරිම උත්සාහය හැම විටකම මේ කටයුතු සම්බන්ධ යොදලා තියෙනවා. ඉදිරියටත් ඔවුන් පෙන්වා දෙනු වැදගත් කරුණු කීපයක් තියෙනවා බදු පැත්තෙන් බැලුවොත්. ඔවුන් විශේෂයෙන්ම මේ බදු පරිපාලනය තවදුරටත් කාර්යක්ෂම කිරීම, තවත් පැත්තකින් ඔවුන් කියනවා මේ බදු නිදහස් කිරීම තවදුරටත් අවම කිරීම, ඒ වගේම බදු පැහැර හැරීම පිළිබඳ තවදුරටත් වඩාත් මේ නිශ්චිත ක්‍රමවේදයක් පැහැර හැරීම වැළැක්වීම සඳහා ඇති කිරීම. ඉතින් මේවා පිළිබඳ මේ ඉක්මන් ගැඹුරු අවධානයක් යොමු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. හැබැයි අපි මේ රටේ සිටින පසුබිම තාමත් සංකෝචන ආර්ථිකයක් සහ ඉතාම අසීරුවට පත්වුණු ප්‍රජාවක් සමග තමයි මේ කටයුතු අපි සංවිධානය කරන්න වෙන්නේ. හැබැයි ඉතා ගැඹුරින් අපි මේ කටයුතු වලට මැදිහත් විය යුතුයි කියලා මම කල්පනා කරනවා. අපිට කියන දෙවැනි වාරකය ලැබීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා නේද? ඔවුන් නිශ්චිතවම ඒ ප්‍රකාශය කියලා තියෙනවානේ. මේ ආරම්භ කළ සාකච්ඡාව කාර්යමණ්ඩල එකඟතාවයක් සඳහා දිගටම පවත්වාගෙන යනවා කියන එක ඔවුන් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරලා තිනවා. ඒ කාර්යමණ්ඩල එකඟතාවය කියන එකේ අරමුණ තමයි ඒ කාර්යමණ්ඩල එකඟතාවෙන් පසුව අපිට මේ දෙවන වාරිකය ලැබීමට නියමිතයි. ඒ නිසා මේ අපි එවැනි බියක් ඇති කරගත යුතු නැහැ. හේතුව ඉතා පැහැදිලිව ඔවුන් කියලා තිනවා මේ සාකච්ඡාවට මේ කඩිනම් කාර්යමණ්ඩල එකඟතාවයක් අරමුණු කරගෙන අඛණ්ඩවම පවත්වාගෙන යනවා කියලා. ඉතින් කඩිනම් කියන වචනේත් ඉතාම වැදගත්. ඒ වගේම මේ සාකච්ඡා දැන් කෙනෙක් අහන්න පුළුවන් මේ සාකච්ඡා දැන් ආපහු මේ කවදද ආරම්භ වෙන්නේ? මේ සාකච්ඡා මේ කරගෙන ගිය සාකච්ඡාවම අපිට සමහර විට මාර්ගගතව පුළුවන්. සමහර විට අපේ කණ්ඩායමක් මේ ඔවුන්ගේ මුලස්ථානයට ගිහිල්ලා වෙන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි බලාපොරොත්තු වෙනවා ඉතාම ඉක්මනින් ඒ ඉලක්කයට යන්න පුළුවන් වේවි. ඒකෙන් අදහස් වෙන්නේ මේ නව එකඟතා හෝ නව බද පැනවීම ඉදිරියේදී එන්න පුළුවන් කියන එක. නැත්නම් මම කලිනුත් කිව්වා අපිට අපි මේ කියන කාරණා ඉතාම ගැඹුරින් මේ අධ්‍යයනය කළ යුතුයි.
වටහා ගත යුතුයි. ඒවා පිළිබඳ අවශ්‍ය පියවර ගත යුතුයි. මොකද මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැම විටම පෙන්වා දෙන්නේ ඔවුන් සඳහා වූ ඔවුන්ගේ උන්නතිය සඳහා වූ මේ කරුණු නෙවෙයි, අපේ රටේ උන්නතිය සඳහා. ඔවුන් කියනවා අපි තවදුරටත් මේ අපේ ආර්ථිකමය ගමන ස්ථාවර කරගන්න නම් මෙන්න මේ පියවර ගත යුතුයි කියන එක. ඉතින් අපි ඒවා පිළිබඳ ඉතාම මේ ගැඹුරින්, මොකද මේ සමහරු දැන් පහුගිය කාලේ අපිට කියවනේ අපි ඔවුන්ගේ පදේටම නටනවා කියලා. ඉතින් එතන ඒකටත් මම හිතන්නේ මෙතන පිළිතුරක් තියෙනවා. අපි හැම විටම මේ හැම කරුණක්ම බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ විශේෂම ජනතාවගේ පැත්ත. අපේ තියෙන ඉතාම පීඩාවට පත්වුණු ආර්ථික පිළිබඳවත් පීඩාවට පත් වූ ජනතාවක් සමගත් ඔවුන්ගේ පැත්තත් පිළිබඳ මේ තුලනාත්මකව කල්පනා කරලා. ඉතින් කොහොම වුණත් IMF ආයතනය පෙන්වා දෙන කරුණු අපි සියලු දෙනාටම ඉතාම වැදගත්. මොකද අපි ඒක කල්පනා කළ යුතුයි රජයේ ප්‍රමණක් නෙවෙයි, මෙරට විපක්ෂය. විපක්ෂයටත් නැවත හැරිලා බලන්න වෙලාවක් ඇවිල්ලා තියෙනවා. පාර්ලිමේන්තුවේ හෝ පිටතදී මේ කරුණු පිළිබඳ සැබෑ සහයෝගයක් අවංකව ලබා දුන්නත් කියලා කල්පනා කරන්න අවශ්‍යයි. මම චෝදනා කරන්නේ ඔවුන්ම හෘද සාක්ෂිට එකඟව කල්පනා කරන්න මේ සහයෝගය හැබෑවට මේ වැටුණු රටක ගොඩේම ගමනට ඔවුන් ලබා දුන්නත් කියලා. ඉතින් ඒ වගේම අපි සියලු දෙනාට සමස්ත ජනතාවටත් මේ සඳහා තවදුරටත් කල්පනා කරලා අපි ස්ථිරසාර ආර්ථිකයක් සඳහා යන ගමනට අපි කොටස්කාර වෙන්න ඕනේ වඩාත් වගකීමෙන්. මොකද මේ අපි වැටුණේ ගැඹුරු ආගාධයකට. ඒ ආගාධයෙන් ගොඩේ මේදී තියෙන සුවිශේෂ අභියෝග මේ IMF සංවිධානයේ මේ වතාවේ අපිට නැවතත් පෙන්වලා දීලා තියෙනවා. මොකද අපි සමහර අය හිතනවා දැන් හරි කියලා. නෑ, අපිට තාමත් අභියෝගය තියෙනවා. මේ අභියෝගය අපි ජයගත යුතුය. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.